මම මුලින්ම මගේ අම්මා කෙනුයි ලොකු තාත්තා කෙනුයි සමාව ඉල්ලනවා. මොකද මං එදා අධිකරණයෙන් මෙහෙට එද්දි මං අම්මට කිව්ව වචනකට අදටත් මං හීනෙන් වුණත් මං ගොඩක් දුක් විඳිනවා මං ඒක. මට හීනෙන් වුණත් ඒක මැවිලා පේනවා. මං එදා අම්මට කිව්වා මං හැමදාම හිර ගෙදර ඉන්නේ නැහැ. කවදාරි මං එළියට එනවා. ආපු දවසට මරනවා කියලා. මට මේ කරපු දෙයට. මොකද මං එදා කරගත්තේ ලොකු පවක්. මං අද අම්මට පින් ඉල්ලනවා. මම මේ තැනට දාපු එකට. මොකද මං ජීවිතයක් නැතුව හතර මං වෙලා හිටියේ. යන්නේ නමන් නැතුව හිටියේ. කවුරුත් ගණන් ගත්තේ නැහැ අත්‍තරම කියනවනේ. හැමෝම අපි වෙනුවෙන් බලන් හිටියේ. කොන් කරලා දාන්න අපිව බලන් හිටියේ. දැක්කාම හැංගගෙන තත්තර උනත් මිනිස්සු පත් වුණා. අපිව දැක්කම. ඉතින් මේ වගේ තැනකට ආවට පස්සේ අර අපේ ජෙනරාල්තුමා මේකේ නම නිලධාරියෙම අපිට කතා කරන විදියට අපිව ආශ්‍රය කරන විදියට ඇත්තටම තමන්ගේ සහෝදරයෝ දෙමෝපියෝ වගේ දැනෙන්නේ. කවදාවත් හිතපු නැති තැනකට ආවේ. අපි දෙවියෝ ඇස් දෙකෙන් දකින්න නැතුව අපි තැන් තැන් වලට ගිහිල්ලා දෙවියන්ගේ යමක් ඉල්ලනවා. ඒ වුණාට අද අපි ඇස් දෙකෙන් දෙවියෝ දකිනවා. ඒ දකින්න දෙවියන්ගේ යමක් ඉල්ලන්න කලින් අපිට යමක් දෙනවා ඒවලා. ඇත්තටම මම ඒකට සතුටු වෙනවා. මම කියන්නේ ජීවිතේ වරද්දගත්ත අය ගොඩක් ඉන්නවා සමාජේ. ඒගොල්ලන්ට කියන්නේ මේකෙන් ඈත් වෙන්න. මොහොතක් කල්පනා කරලා බලන්න. කල්පනා කරන්න කියන්නේ මත්ද්‍රව්‍ය අරගෙන නෙමෙයි. මත්ද්‍රව්‍ය ගන්න නැතුව මොහොතක් කල්පනා කරන්න. මොකද අරගෙන කල්පනා කරාම හිතෙන්නේ මොකද මටත් ඉතිච්ච දෙයක් තමයි. අපෝ අද විතරයි මං අදින් පස්සේ ආයි බොන්නේ. ආයිට ඒක අරගන්න ගියාම හිතනවා දැන් අමාරු නෑ අද විතරක් බොනවා. දැන් විතරක් බොනවා කිය කිය ඕම 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 බාලගිරි දෝසෙ වගේ. අද නෙමෙයි හෙට අද නෙමෙයි හෙට. එහෙමනේ බොන්න නැතුව කල්පනා කරන්න. හිතේ හයිය තියෙනවනම් අද අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ කිසිම පැන්ඩෝල් පෙත්තක්වත් ගන්න නැතුව තමයි අද අපි මේ දේ නතර කරලා ඉන්නේ. අපි එළියේදී කියනවා ගෙදර මිනිසුන් මට බේත් අරන් දෙන්න නැත්තම් මට නතර කරන්න බෑ මෙහෙම අමාරුයි මෙහෙමයි මෙහෙමයි. නෑ දැන් අද අපි මෙතන ඉන්නේ පැන්ඩෝල් පෙත්තක්වත් බීලා නෙමෙයි. අපි දැන් අද ජීවිතේ හදාගෙන තියෙනවා. මම කියන්නේ ඕන්න තමන්ගේ හිතේ ධෛර්යය තියෙනවනම් ඕනම දෙයක් කරන්න පුළුවන්. මද්ද්‍රව්‍ය කියන්නේ පොඩි රකුසේ. ඒකෙන් ලොකු දෙයක් කරනවා තමයි. උනාට යා පොඩි රකුසේ. ඊට වැඩි අපේ හිත හයිය. ඒ දේ හයියට වැඩි අපේ හිත හයියයි. මං කියන්නේ හැංගිලා තියෙන හිතේ හයිය ධෛර්යය එළියට ගන්න කියලා තමයි ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ.